පින්වතුනි අද මේ ධර්මානුශාසනාවේදී ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් තීරණාත්මක මොහොතක ඔබ කොහොමද ධර්මයේ තුල හිත පිහිටවා ගන්න. ඒ වගේම ඔබේ ප්‍රියයන් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක් සහෝදරෙක් ඔබ ආදරය කරන කෙනෙක් ඔබේ ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක් ඒ කෙනාගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක මරණාසන්න මොහොතක ඔබ කොහොමද බුද්ධිමත්ව ධර්මානුකූලව හැසිරිය යුත්තේ ආදරේ නාමෙන් මරණාසන්න කෙනාට හතුරෙක් නොවි ඔබ කොහොමද ඒ කෙනාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ අද අපි මේ ධර්මානුශාසනාවේදී මේ කාරණා ගැන විමසලා බලමු පින්තුනි පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒක ආර්ය සත්‍යයි. ඔබේ ජීවිතේ ඔබ පුංචි කාලේ ඉඳන් මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඔබට බැඳීම් ඇති වෙනවා මේ මගේ අම්මා මේ මගේ තාත්තා ඊළඟට ඔබ හදා වඩා ගත්ත කෙනෙක් ඔබේ ජීවිතේ ළඟින් හිටපු කෙනෙක් යම් යම් කාල වකවානු තුල සමහරලාට පුංචි කාලේ තරුණ කාලේනකොට ආදරය කරන අය විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ මේ දරුවෝ කාලේ කාලෙට ඔබේ ජීවිතයේ යම් යම් පුද්ගලයෝ ඔබේ ජීවිතේ බොහොම ලං වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබට 10 දෙනෙක් ඔබේ ජීවිතේ ළඟින්ම ඉන්නවා කියලා කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක් අපි මේක හිතන්නවත් කැමති නැහැ. ඔබේ ජීවිතේ ඔබට අතහැර ගන්න බැරි. යාළු මිත්‍රයෝ නෑදෑව ඥාතීන් සියයක් පමණ ඔබ වටා ඉන්නවා. කවදා හෝ මළගෙවල් 100ක්. අපේ ගෙදර 10 දෙනයි කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක්. මෙන්න මේ යථාර්ථය අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කවදා හෝ මුණ දෙන්න සිද්ධ වෙනවා කාට කවදා කොතන කොයි මොහොතේ මරණ ඉස්සර වේද අපි කවුරුත් දන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔබ දැකලා ඇති සමහරු දැන් ඔබ හිතන ජීවිතේ ඔබට ඕන තරම් එවැනි අත්දැකීම් ඇති ඔබ බොහොම ආදරෙන් හිටපු ඔබ බොහොම ළඟින් හිටපු කෙනෙක් ඒ කෙනාගේ ජීවිතේ අසවලා නැති වුණා කියලා ඔබ දැනගත්තහම ඔබට මොන වගේ හැඟීමක් ඇති වුණේ කියලා ඔබ හිතා සමහර වෙලාවට ඔබ ගොඩාක් ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක් නම් ඔබට ජීවිතේ විශාල අසරණකමක් දැනෙනවා සමහර වෙලාවට තමන් තනි වුණා තමන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ හැඟීමක් දැනෙනවා මං කොහොමද මේ අය නැතුව ජීවත් වෙන්නේ කියලා හිතෙනවා සමහර අය සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඉන්න තැන කර කියා ගන්න දෙයක් නැතුව සමහර ලාවට මහා සෙනඟ ගොඩක් මැද්දේ පවා කෑ ගහලා හෝ තියලා අඬනවා සමහරු. මුළු ඇඟම පණ නැති වෙලා කකුල් පණ නැති වෙලා සමහරු එහෙම ඇදගෙන වැටෙනවා. අයියෝ මට මේ මොකද වුනේ කියලා. පපුව පිච්චෙනා වගේ පපුව ඇතුලෙන් සිහි වෙන වාරයක් පාසා ගින්දරක් නැගෙනවා. බලන්න ඔබේ ජීවිතේ ඔබට ඕන තරම් එවැනි අත්දැකීම් ලැබිලා ඇති. අඬනවා, කෑ ගහනවා, දෙවනක් කරන ඔළුවේ අත් ගහ අඬනවා. සමහර ඔළුවේ සමහර බිත්තිවල ඔළුව ගහ ගන්නවා. ජීවිතේ කෙනෙකුගේ අහිමිවීමක් තුල ප්‍රියයන්ගෙන් වෙන්වීම තුල මොනතරම් දුකක් අනිත් අයට දැනෙනවද කියන කාරණේ ඔබ සිහි කරා. පින්වතුනි මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි දෙවියන්ට පවා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒ විදිහටම දැනෙනවා. ඒකට හේතුව මනුස්ස ලෝකේ අපි දෙව්ලොව දෙවිවරු පංච කාමයන් තුලමයි ජීවත් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ගෛහ සූත්‍රය කියලා දේශනාවේ නම ගෛහ. මේ දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි මේ ලෝකේ මිනිස්සුයෝ දෙවියෝ ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කියනවා.
මහණෙනි මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයෝ ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද. මහණෙනි මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මේ පංචකාමයන් ජීවිතේ නවාතැන් පොළ කරගෙන ජීවත් වෙනවා. කාම ලෝකේ ඉන සත්ත්වය. ඒ කියන්නේ ඔබට තවත් තේරෙන විදිහට හිතලා දැන් ඔබ හිතන්න ඔබට දරුවෙක් ගැන හිතන්න. ජීවිතේ ලොකු ආසාවක් විවාහ වෙච්ච කෙනෙක් දරුවෙක් ලබන එක. දැන් මේ දරුවා ඉපදුනාට පස්සේ මේ දරුවාගේ රූපය අන්න ඇහැට පේන ප්‍රියමනාප රූපේ ජීවිතේ නවාතැන කරගන්න. ඒ දරුවාගේ කටහඬ කනට ඇහෙන අර දරුවාගේ හඬ ශබ්දේ ඒ හොරතල් වදන් ඒවා ජීවිතේ නවාතැන කරගන්න. දරුවා ඉබිනකොට දරුවගෙන් දැනෙන සුවඳ. එතකොට මේ පංචකාමයන් ඒව ගැන හිත හිතා ඒව තමයි ජීවිතේ නවාතැන් පල කරගෙන ඉන්නේ. මිනිස්සු වගේ නෙමෙයි දෙවියොත් එහෙමයි. දෙවියන්ට ආදරේ, දෙවියන් දිව්‍යාංගනාවන්, ඒ දිව්‍ය බැඳීම් පංචකාමයන් තුල සැපය සතුට දෙවියන්ට දැනෙනවා. එතකොට ඒ අය අර තමන්ගේ තේ මිනිස්සුම විතරක් නෙමෙයි මිනිස්සු ඉද කඩන් යාන වාහන පංචකාම සැප සම්පත් මේ සියල්ල ජීවිතේ නවාතැන කරගන්න. හැබැයි ඇහැට පේන රූප අනිත්‍යයි. ඒවා වෙනස් වෙනවා. මම මගේ කියලා මට ඕන විදියට තියාගන්න බෑ. කනට ඇහෙන ශබ්දත් එහෙමයි ඒවා අනිත්‍යයි වෙනස් වෙනවා. මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. ඒක දුකට අයිති දෙයක් වෙනස් වෙනවා. මේ ගඳ සුවඳ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදියට තියාගන්න බෑ. දිවට දැනෙන රසයත් එහෙමයි, කයට දැනෙන පහසත් එහෙමයි. මේ සියල්ල පංචකාමයන්ම වෙනස් වෙනවා හේතු නිසා හටගත් දේවල්. ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. මම මගේ මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදියට ඒව පවත්වන්න බෑ. අන්න ඒව වෙනස් වෙනකොට ඒව ජීවිතේ නවාතැන් පොළ කරගෙන හිටපු අයට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න සිද්ධ වෙනවා. අර රූප වෙනස් වෙලා යනකොට, ඒ හඬ නැති වෙලා යනකොට, ඒ අය ජීවිතෙන් ඈත් වෙනකොට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒව අතහරින්න වෙනවා. අතහැර ගන්න බැරිවීම නිසා තමයි මේ ලෝකෙ දෙවියොත් මිනිස්සුයොත් දුකසී කාලය ගත කරන්නේ. හැඩූ කඳුලේ දැන් බලන්න කෙනෙක් අහිමිවීම තුළ මිනිස්සු අඬන්නේ, අනේ මං කවදායි මේ රූපේ දකින්නද? අර ජීවිතේ නවාතැන් පොළ කරගත් ඇහැට පේන රූපේ ආයි දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට ඒ දැනෙන අසරණකම. මං ආයි කවද මේ කටහඬ අහන්නද? බලන්න ඕමනි මිනිස්සු අඬන්. ඒ රූප, ශබ්ද, ඒ රසය, ඒ සුවඳ. එතකොට මේ ජීවිතේ නවාතැන කරගත්ත මේ පංචකාමයන් වෙනස් වෙලා යනකොට, ඒ ගැන තියෙන ඇල්ම අතහැර ගන්න වෙනකොට, අතහැර ගන්න බැරි වීම නිසා මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් බොහෝ දුකසී අඬනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා. එහෙමනම් පින්වතුනි, මේ දේ අපි කාටත් අපි හිතන්න කැමති වුණත් අකමැති වුණත් මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙන කාලය තුල කී දෙනෙක් නම් අපිව අතහැරලා යනවද? කී දෙනෙක් අපිට අහිමි වෙනවද? අපි ප්‍රිය කරපු ඒ අය ප්‍රියයන් කී දෙනෙකුගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවද? මෙන්න මේ ධර්මතාවය, මේ යථා ස්වභාවය හොඳට ධර්මානුකූලව හිතලා ඔබ ධර්මීය තුලින් හිත හදාගන්න දක්ෂ වුණොත් අන්න ඔබට පුළුවන් අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වෙලා යද්දි මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න. අපිට අනිත්‍ය වෙන එක නවත්තන්න බෑ. හැබැයි ඔබට හිත හදාගන්න පුළුවන්. අර ප්‍රියමනාප ශබ්ද වෙනස් වෙලා යනකොට ඒව අනිත්‍ය වෙනකොට මේක තමයි ලෝක ස්වභාවය. හේතු නිසා හටගත් දේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මම කැමති වුණත් අකමැති වුණත් මට යම් දවසක මේව අතහරින්න වෙනවා කියලා අන්න ධර්මානුකූලව හිත හදාගන්න පුළුවන්.
පංච කාමයන් වෙනස් වෙනකොට ඒ තුල අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්න පුළුවන් ලෝක ධර්මතාවයේ වටහා ගත කෙනාට පමණයි ඒ නිසා පින්වතුනි මේක ලේසි දෙයක් නන් නෙවෙයි ආර්ය සත්‍යයක් බුදුරජාණන් වහන්සේ නිසයි පෙන්වේ දුක්ඛාරි සත්‍යයටයි අයිති ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා හැඬූ කඳුළු බුදුරජාණන් වහන්සේ අනමතක්ක කියලා සංයුක්තයක්ම තියෙනවා සංයුත්ත නිකාය උන්වහන්සේ දේශනා කරපු ඒ දේශනාය බුදුහාඳුරු දේශනා කරා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ තමන්ගේ අම්මා නිසා මව අහිමි වීම නිසා හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි තමන්ගේ පියා නිසා පියා තමන්ට අහිමි වීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියනවා තමන්ගේ දරුවා තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ට අහිමි වීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි සාමියා බිරිඳ සහෝදරයෝ ඥාතීන් අහිමි වීම තුළ අපි මේ සංසාරේ හඬ හඬා ආපු සංසාර ගමනේ ඒ කඳුළු ටික එකතු කරත් මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා අද අපිට ඒව තේරෙන්නේ නැහැ අපිට වැටහෙන්නේ නැහැ අපිට සංසාර ගැන දැනුමක් නැහැ දැන් බලන්න අර තිසා ගෝතමී තමන්ගේ එකම දරුවා මිය ගියාට පස්සේ වෛද්‍යවරු කොච්චර දැනුම් ගත්තයි වෛද්‍යවරු මේ දරුවා දිහා බලලා මොන විදිහට තීරුම් කරන්න හැදුවත් ඒ අම්මා නෙමේ පිළිගත්තේ මගේ පුතා මැරිලා නැහැ අර දරුවා සීතල වෙලා මේ මලකුණ හැබැයි මේ දරුවා තුරුල් කරගෙන ගෙයින් ගෙට දුවගෙන යනවා අඬ අඬා යනවා අනේ මගේ දරුවා සනීප කරලා දෙන්න මේ දරුවට මොකක්ද වෙලා දරුවා කතා කරන්නේ මේ දරුවා සනීප කරලා දෙන්න ඔහොම දුවදුවා යනකොට කරුණාවන්ත කෙනෙක් සවැත් නුවර ජේතවනාරාමයට යන පාර පෙන්නවා අන්න අර භූමියේ අර ආරාමේ ඉන්නවා ඉෂිවරයන් වහන්සේ නම උන්වහන්සේ දක්ෂයි උන්වහන්සේට පුළුවන් ওই දරුවා සනීප කරලා දෙන්න එතනට දරුවා අරගෙන යන්න දැන් අර මැරිච්ච දරුවාගේ මලකුණ බදාගෙන මේ අම්මා දුවගෙන දුවගෙන ආවේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා මොන තරම්න ඒ ඒ අවස්ථාවට අනුකූලව කෙනෙකුට ධර්ම අවබෝධය ලබා දීම පිණිස උපක්‍රමශීලීව කටයුතු කරනවාද දැන් මේ දරුවා වඩාගෙන ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ තිසා ගෞතමියගේ දරුවා මැරිලා ඔය මලකුණ විසිකලා බණ අහන්න වාඩි වෙන්න කීවේ නේ අන්න බලන්න බුදු කෙනෙක් කොයි තරම්නම් බුද්ධිමත් උපක්‍රමශීලීව ඒක ධර්මයේ කියන නිපක බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා මට සනීප කරන්න පුළුවන් දැන් බලන්න හැමෝම කිව්වේ දරුවා මැරිලා හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක උපක්‍රමයක් ඒක සම්පත් ප්‍රයෝගයක් කෙනෙක්ව ධර්ම අවබෝධය කරා අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ කිනාවට ධර්මය අවබෝධ කරන්න පුළුවන් මේ විදිහට අර අම්මට පුදුම සතුටක් ඇති වුණා මම ආවේ හරිම තැනට මගේ පුතා සනීප කරගන්න පුළුවන් නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ දරුවා තියලා සාමීනි මම මොනවද අරගෙන ඉන්න ඕනේ මේකට බෙහෙතක් හොයන්න හදන්න තියෙනවා අබ ටිකක් හැම ගෙදරකම අබ තියෙනවා දරුවා සිරිපතුල් දෙක ළඟ තියලා දුවන්න ලෑස්ති වුණ අබ අරන් ගියා බුදුරජාණන් වහන්සේ වදාළ තිසා ගෞතමී මේ දරුවා අරගෙන මෙ යන්න අබ ටිකක් ඉල්ලනකොට මතක ඇතුව නොමල ගේකින් අබ ටිකක් අරගෙන ඉන්න කීවා අන්න බුදුරජාණන් වහන්සේ නුවණ පෑදෙන්න උන්වහන්සේ දේශනා කරපු උපක්‍රමය දැන් ඒක මතක හිටියට ඒක ඒ කියපු සැනින් වටහා ගන්න තරම් නුවණක් නැහැ දරුවට තියෙන සෙනෙහස දරුවා සනීප කරගන්න තියෙන උවමනාවත් එක්ක අර සියල්ල වැහිලා තියෙන අවිද්‍යාවේ දුවගෙන ගියා අනේ මගේ දරුවා සනීප කරගන්න මට බෙහෙතක් හදාගන්න ඕනේ අබ ටිකක් දෙනවද කියලා ඇහුවා
මේ ගෙදර මිනිස්සු ඉක්මනට ගේ ඇතුළට ගිහිල්ලා අබ මිටක් අරගෙන අබ මිටයි ඉල්ලුවේ. අබ ටික ගන්න හදනකොටම මතක් වුණා බුදුරජාණන් වහන්සේ කියපු දේ. අබ ටික අතට ගන්න නැතුව ඇහුවා මේ මේකටත් මට උත්තර දෙන්න. මේ ගෙදර කවුරු හරි මැරුණද? මැරිලා තියෙනවද? අන්නේ ගෙදරයි කියන්න ගත්තා අයියෝ අපි කී දෙනෙක් නම් මැරුණද? අපේ තාත්තා මේ ළඟදී නැති වුණා. අපේ සීයා නැති වුණා, ආච්චි නැති වුණා. නංගි කෙනෙක් නැති වුණා. මේ වගේම පොඩි එකෙක් ඉඳලා නැති වුණා. අබ ටිකේපා කියලා ඊළඟ ගෙදරට දිව්වා. ඔහොම ගෙයින් ගෙට ගෙයින් ගෙට ගෙයින් ගෙට යනකොට තමන්ටම වැටුණා මරණයට වයස ભેදයක් නැහැ. වයසට ගිහිල්ලා මැරෙනවා, මැදි වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, පුංචි වයසෙත් මැරෙනවා. මගේ මේ දරුවා තරම් පුංචිම වයසේ දරුවොත් මැරිලා තියෙනවා. එහෙනම් මේ දරුවටත් ඒ ඉරණමමයි උරුම වුණේ. මගේ දරුවත් එහෙනම් මැරිලා කියලා තමන්ටම වැටුණා. ඒ වැටහීම කොච්චර තමන්ගේ ජීවිතේට අවබෝධයේ පිණිස උපකාර වුණාද කියන්නේ එහෙමම ගිහිලා අමු සොහොනට අර දරුවගේ මල කඳ සොහොනේ තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඒ ආවේ ධර්ම අවබෝධය ලබා ගන්න, ජීවිතේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න හිතාගෙන. තමන්ට තියෙන එකම පිළිසරණ මේ ඉපදෙන මැරෙන සංසාර දුකේ මිදීමමයි කියලා තමන්ට වැටහුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. කියලා ස්වාමීනි මට වැටහුණා උපන්නා වූ සෑම සත්වයකටම මරණය උරුමයි. ස්වාමීනි මට මේ උතුම් ධර්මය අවබෝධ කරන්න, මේ බුද්ධ ශාසනය මට පැවිදි වෙන්න අවස්ථාව ලබා දෙ. මේ බුද්ධ ශාසනය පැවිදි වුණා, උතුම් අරහත්ත්වයට පත් වුණා, අරහත් භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඕන තරම් දැන් බලන්න පටාචාරාවගේ ඇස් ඉදිරි පිට තමන්ගේ දරුවෝ ස්වාමියා සර්පෙක් දෂ්ට කළා මිය ගියා. එක දරුවේ කචිරවතී ගඟේ ගහගෙන ගියා. අනිත් දරුවා බලාගෙන ඉන්න ඇස් ඉදිරි පිට උකුස්සෙන් දැහැගෙන ගියා. ගමට එනකොට අම්මා තාත්තා මැරිලා සොහොනේ දැවෙනවා. මේ ජීවිතවල අපි කොච්චරනම් ඔය වගේ සිදුවී විපත් වියසන මේ ලෝකෙ මිනිස්සුන්ට වෙන ඔය වගේ දේවල් අපි කොච්චරනම් වර්තමානයේ අහනවද? ඒ නිසා ඒක ඒ අයට වුණාට අපිට එහෙම වෙන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. අනුන්ගේ දේවල් දැන් බලන්න පත්‍රයක් ගත්තා. බොහෝ වෙලාවට පත්‍රයක් ගත්ත ගමන් වැඩිපුරම තියෙන්නේ ඔය වගේ දේවල්. මිනී මැරුම්, අපරාධ, අහස පොළොව නුහුලන අපරාධ, ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. එතකොට මේවා මිනිස්සු කියවනවා. කියවලා දුක් වෙනවා, පසුතැවෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙලා, මෙහෙම මිනිහ මැරුමක් වෙලා, එක පවුලේ 3-4 දෙනෙක් මරලා. එතකොට මේ වගේ කතා කියලා හිතනවා ඒ අයට එහෙම වුණාට අපිට එහෙම වෙලා නැහැ. අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් පින්වතුනි මේ දීර්ඝ සංසාර ගමනේ අපි කොච්චර ඔය වගේ ඉරණම් වලට පත් වෙලා ඇද්ද? අපි දන්නේ නැති වුණාට හෙට අනිද්දා ඊළඟ මාසේ තව අවුරුද්දකින් දෙකකින් අපේ ඉරණම මොන විදිහට විසඳේද අපි කවුරුත් දන්නේ නැහැ. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා උපන්නා වූ සෑම සත්වයකටම මරණය උරුමයි කියන කාරණාව නිතර සිහි කරන්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර හිතන්න කියනවා. මම මරණය උරුම කරගත්ත කෙනෙක්. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවාමයි ඒ මරණය ගැන නිතර හිතන්නේ. ඒක භාවනාවක්. ඒකට ධර්මයේ කියනවා මරණ සති භාවනාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ විදිහටත් හිතන්න. සබ්බේහි මේ පීහි මනාපේහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් විනාශ ස්වභාවයට පත් වෙනවා කියන එක හිතන්න කියලා. සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා, වෙනස් වෙලා යනවා. අන්නේ කාරණේ නිතර හිතන කෙනා මේ ලෝක ධර්මතාවයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න දක්ෂ වෙනවා.
එනිසා පින්නතුනි මරණය ගැන හිතන කෙනා මැරෙන්න වැටෙනකන් ඉන්නේ පිනක් කුසලයක් කරගන්න. එයා කල්ැතුව ජීවිතේ පින් කරනවා කුසල් වඩනවා සිල් රකින්නවා මම නම් දැන් මැරුණා සුගතියේ කියලා තමන්ගේ ජීවිතේ තමන් හොඳ ධර්මයේ ශක්තිමත් පිනෙන් බලවත් ජීවිතයක් හැටියට ආරක්ෂිතව ධර්මයෙන් ආරක්ෂා වෙච්ච ජීවිතයක් එයා ගත කරගන්න. දැන් අපි බලමු මේ ස්වභාවය අපිට ජීවිතේ කවදා කොතන හරි මුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එවැනි මොහොතක අපි අන්‍යයන් ඉදිරි අපි කොහොමද කටයුතු කරන්නේ? දැන් අපි බලමු අපෙන් කරන් අපිට කරන්න තියෙන යුතුකම. ඔබේ අම්මා තාත්තා සහෝදරයෙක් ඥාතිය කවුරු හරි ලෙඩ වෙච්ච කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවක ඔබ යුතුකමක් වශයෙන් ඔබේ ජීවිතයේ ඔබට කරන්න තියෙන දේ. බොහෝ වෙලාවට අපි සමාජයේ දකින්නේ ආදරේ නාමින් ධර්මයේ නොදන්න බොහෝ දෙනෙක් ඒ මරණාසන්න කෙනාට හතුරෙක් වෙලා තියෙන. ඒ කෙනා ළඟ ඉඳන් අඬනවා කියන්නේ ඒ කෙනා තවත් අසරණ කිරීම. සමහර ලාවට ඔබ බලන්න ලෙඩ වෙච්ච කෙනෙක් මරණාසන්න කෙනෙක් සමහර ලාවට යාට ඔක්සිජන් දීලා මුහෙන් බට දාලා නහයෙන් බට දාලා උගුරෙන් බට දාලා ජීවිතේ බොහොම අසරණ වෙලා ඉන්නවා. එයාට කර කියා ගන්න දෙයක් නැහැ. එයා දැන් ලෙඩ වෙලා අවසාන මොහොතේ බොහොම අසරණතාවයෙන් ඉන්නේ. එතකොට එයා ළඟට ගිහිල්ලා අනිත් අය වට වෙලා අඬනවා කියලා කියන්නේ ඒ මරණාසන්න කෙනා තව තවත් අසරණ වෙනවද නැද්ද කියලා ඔබම හිතන්න. අතපය අතගග අනේ අපිව දාලා යන්න එපා කිය කී අඬනකොට ඒ මරණාසන්න කෙනාට ඉන්න පුළුවන්ද? හා දැන් මේ කට්ටිය ඔක්කොම කියනවා නම් එහෙනම් මං නතර වෙන්නම් කියලා එහෙම ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොතේ තව කෙනෙක් ඉදිරි ඔහුට පේන්න හඬා වැළපෙනවා කියලා කියන්නේ ඒ කෙනා තවත් අසරණ කිරීම. එවැනි මොහොතක ඔබ බුද්ධිමත් විය යුතුයි. බලන්න ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් මරණාසන්න අය ඉදිරියේ කටයුතු කරපු ආකාරي ධර්මයේ බුද්ධ දේශනා අතර ඇතැම් තැන්වල සඳහන් වෙනවා. දැන් ওই නකුල පිත නකුල මාතා කියන අය බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ නකුල මාතාව නකුල පිත ආදර්ශයට අරගෙන ආදර්ශමත් ජීවිත ගත කරන්න කියලා. මේ නකුල පිත ගෘහපතියා මරණාසන්න වෙච්ච වෙලාවේ ඔහු ළඟ ඉඳගෙන ඔහුගේ හිත ධර්මයේ පිහිටවපු ආකාරය ගැන හරි ලස්සන දේශනාවක් ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ නකුල පිත සූත්‍රයේ. බිරිඳ අර ස්වාමියා ළඟ ඉඳගෙන බොහෝම පරම ගාම්භීර ධර්මයක් කියලා දෙනවා. ජීවිතය අතහරින හැටි, මේ සියල්ල අනිත්‍යයි, මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මේ දරුවෝ ඔබට මං ගැන පවා යම් ආදරයක් ඇල්මක් තියෙනවා නම් දැන් එයත් අතහරින්න කාලයයි. අර පංච කාමයන් ගැන භෝග සම්පත් ගැන දරුවෝ ගැන මේ අය ගැන තියෙන ඇල්ම හිතෙන් අතහරින්න කියලා ආදීනව පෙන්වලා දීලා මරණාසන්න ස්වාමියාගේ හිත සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කරුණු පහක් තුල සීක බල තුල පිහිටවනවා නකුල මාතාව තමන්ගේ බිරිඳ. මේ දේශනාව බොහොම ලස්සන දේශනාවක් හැටියට අංගුත්තර නිකායේ සඳහන් වෙනවා නකුල පිත සූත්‍රය. ඊළඟට පින්වතුනි ඔබ අහලා ඇති ධනංජානි මරණාසන්න වෙලාවේ ගිනිදල් පෙනිච්ච අපායේ නිරේට කර්ම හැදිච්ච කෙනෙක්. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් මරණාසන්න මොහොතේ ඔහුගේ ළඟට එන්න තරම් ඔහුට මොකක් හෝ සංසාර පිනක් තිබ්බා. ඒ ජීවිතේ නොඑක් පව්කම් කර කර හිටියත් සසර පිනක් තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ තමන් ළඟට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බණ ටිකක් අහන සාරිපුත්ත මහරහතන් වහන්සේ ටිකෙන් ටික හිත පිහිටෝල අපායෙන් හිත
ඉහළට ඉහළට අරගෙන අපායේ මුදවලා අවසානයේ මේ ධනංජානි බ්‍රාහ්මණයාට දහම් දේශනකොට හිත එකඟ වුණා. කුසල් බලවත් වෙලා හිත එකඟ වුණා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ තුල හිත පිහිටෙව. ඔහු ඒ තුලම හිත පිහිටවාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදණින් පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් මෛත්‍රී අරමුණේම මිය ගියා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දේවතාවෙක් වෙලා පහළ වුණා. බලන්න සාරිපුත්ත හාමුදුරුව ඉන්න කලින් අපායට කර්ම හැදිච්ච කෙනෙක්. ගිනිදල් පවා පෙනුණා කියලා ඔහු ගැන සඳහන් වෙන අටුවා පොත්පත්වල සඳහන් වෙනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා ඒ අකුසල් යටපත් කරවලා කුසලයේ බලවත් කරලා දෙන්න මරණාසන්න මොහොතක. එහෙමනම් අපිට පේනවා මේ බුද්ධ දේශනා දිහා බලනකොට අපායටම කර්ම හැදිච්ච කෙනෙකුට පවා මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් ඔහුව සුගතිගාමී කරවන්නත් පුළුවන්. ඔහුට පිනක් බලවත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක්ව නම් අපායෙන් බේර ගන්න බෑ. එතනින් මෙහා ඕනෙම කෙනෙකුට හැබැයි සිහිනුවණ තියෙන්න ඕන. දැන් අපි හිතමු කෙනෙක් මරණාසන්න වෙලා ඉන්න සිහි කල්පනාව නැහැ කියන දේ තේරෙන්නේ නැහැ. සමහරලාවට ඔහි කියවනවා අකුසල් ගැන කියවනවා දොඩවනවා එයා දන්නෙත් නැහැ යා කියන එක. සමහරවිට සිහි කල්පනා විකෘති වෙලා. එතකොට එවැනි වෙලාවක ළඟ ඉන්න කෙනෙක් මොන විදිහ කරුණු කිව්වත් එයාට ඒක තේරුම් ගන්න හිත පිහිටව ගන්න බැරි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් සිහියේ දුර්වලකම මත. හැබැයි සිහි පුණ තියෙන වීර්යවන්ත කෙනෙකුට මරණාසන්න මොහොතක් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් අවස්ථාව. ඒ මොහොතෙත් ධර්මය අවබෝධ කරගත්ත ආශ්චර්යම ශ්‍රාවකයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා. අන්තිම මොහොතේ හුස්ම ටික යනකොට අනිත්‍ය සිහි කරලා ධර්මයේ සිහි කරලා මරණ මංජකේ ධර්මය අවබෝධ කරගත්ත අය ගැන සඳහන් වෙනවා. ඒ නිසා අපි අද බලමු මේ දේශනාවේදී බොහොම සරලව අපි මේ බොහෝම ගැඹුරු ගැඹීර කාරණා ගැන අපි ධර්මයේ තියෙන කාරණා කතා කරාට ඔබම හිතන්නේ එවැනි අවස්ථාවක කොච්චර මිනිස්සු අසරණ වෙනවද? අහපු බණත් මතක නැහැ සමහරලා. තමන්ගේ ප්‍රියයන් තමන් ආදරය කරන කෙනෙක් ලෙඩ වෙලා අමාරු වෙලා මරණාසන්න වෙනකොට සමහරුන්ට බුදු ගුණ ටික සිහි කරවන්නවත් මතක නැහැ. බණ අහපු කෙනා ඔක්කොටම කලින් කලන්තෙ හැදිලා වැටිලා. බොහෝ දෙනෙකුගේ ස්වභාවය මේ ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරේ නැත්නම් බණ ඇහුවා කියලම සිල් ගත්තා කියලා පන්සලට ගියා කියලා පින්කම් කරා කියලා එපමණකින් ධර්මයේ ප්‍රායෝගිකව හිත පිහිටවන්න බැරි වෙනවා. ඒ නිසා පින්නතුනේ අපි බලමු බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් ඊළඟට අපි ඉතිහාසෙ ගත්තොත් බොහොම සරල ක්‍රම තිබිලා තියෙනවා. පින් පොත මේක කෙනෙකුට මේක ලොකු දෙයක් හැටියට නොපෙනෙන්න පුළුවන්. පින් පොත අවෝක මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. ඕ පොත්වල ලියලා හරියන්නේ නැහැ කියලා. සමහර එක ඔබ හිතේනේ තියෙන්න ඕනේ පොතේ නෙමෙයි කියලා. හැබැයි අපේ ආච්චිලා සීයලා පැරැන්නෝ මීට පරම්පරා ගානකට එහා බොහෝ දෙනෙක් මේ පින් පොතෙන් ලොකු ප්‍රයෝජනයක් ජීවිතේ ලබා ගත්ත මරණාසන්න මොහොතේ. ඒකට හේතුව ඔබම හිතන්න ඔබේ ජීවිතයේ දිහා ඔබ කොච්චර පින්කම් කරලා ඇද්ද? සාමාන්‍ය තෙරුවන් සරණ ගිය කෙනෙක්, පින පව ගැන දන්න කෙනෙක්, කර්ම කර්මඵල ගැන දන්න කෙනෙක් ජීවිතේ ගොඩක් පින්කම් කෙරෙනවා. නැත්නම් ඔබ හිතන්න ඔබ සාංගික දාන දීලා ඇති. සමහර ලාට ඒ දෙන දානයකට සම්බන්ධ වෙලා හරි ඔබේ යති දානය පූජා කරලා ඇති. ඊළඟට ජීවිතේ සමහරලාට බෞද්ධෙක් අටපිරිකරක් අත ගහපු නැති අටපිරිකරක් පූජා කරමු නැති කෙනෙක් හොයන්න නැහැ. බෝධි වන්දනාවක් කරලා චෛත්‍යයක් වන්දනා කරලා බෝමලුවක් පිරිසිදු කරලා මල්ලාසනයක් ඔක්කොම මහ විශාල පින්කම්. දැන් විමානවත්වේ සඳහන් වෙන්නේ සමහරු බත් හැන්දක් පූජා කරලා මරණ මංචකේ ඒක සිහි වෙලා දෙව්ලොව යනවා. පිට්ටු කෑල්ලක් විසි කරන්න ගිය දෙයක් සමහර ලාවට.
පිණ්ඩපාත යන සාමීන් වහන්සේ නමකට සද්ධාවෙන් පූජා කරන මරණ මංචකේ ඒ පින සිහි වෙලා දෙව්ලෝක දෙනවා. එතකොට මේ වගේ සමහර වතුර පිපාසයෙන් හිටපු කෙනෙකුට කලන්තෙ හැදිච්ච කෙනෙකුට වතුර ටිකක් පූජා කරන ඒ පින මරණ මංචකේ සිහි වෙලා සුගතිය යනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේ ওই වගේ පින්කම් කොච්චර නම් කරලා ඇද්ද? හැබැයි ඔබ හිතන්න ඒ කරන පින් ඔක්කොම කාලයක් යනකොට අමතක වෙනවා. දැන් ඔබෙන් එකපාරට ඇහුවොත් ඔබම හිතන් ඔබ මේ බණ ටික ඇහෙනකොට ඔබට ඔබම කල්පනා කළ එකින් එක ගණනය කරගෙන යන කරපු පින්කම් 20ක් පිළිවෙලට සිහිපත් කරලා කියන්න කියලා කවුරු හරි කියනවා ඔබට. අඩු ගන්න කොලයක් අරගෙන ලියන්න කියන කරපු පින්කම් 20ක් එකපාරට මතක් වෙන්නේ නැහැ. පින්කම්නම් ගොඩාක් කරා තමයි. නමුත් දැන් එහෙම මතක ඔක්කොම මතකයට එන්නේ නැහැ කියයි. කොයි එකක් දෙකක් තුනක් කීපයක් මතක් වෙයි. සමහර ලාවට තව කෙනෙක් සිහි කරොත් ඇයි අපි මෙහෙම පින්කම් කරේ? කටින පින්කම මතක නැද්ද? අපි මේ විදිය පින්කමක් කරා, මෙහෙම පින්කම් කරා, අනේ ඒක තමයි මට අමතක වෙලා තිබ්බේ කියලා අන්න මතක් වෙනවා. හැබැයි පින්තුනි අපේ ජීවිතේ එදිනෙදා මේ කරන හැම පින්කමක්ම අපි පොතක ලියන්න පුරුදු වුණොත් මතක තියාගන්න ධර්මයේ දන්න කෙනා ආනිසංසත් එක්කම ලියන්න පුළුවන්. සමාජ ලොකු පින්කමක් හැටියට සමාජයේ අනිත් අයට නොපෙනෙන දෙයක් වෙන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ සතෙකුට කුසගින්න නිවා ගන්න කෑම ටිකක් දෙනවා කියලා. පිනේ වටිනාකම දන්න කෙනා දන්නවා ආත්ම 100ක් ආනිසංස දෙන විපාකයක් ඒ. දක්ෂිනා විභංග කියන සූත්‍රයේ බුදුහාඳුර පෙන්වුවේ කුසගින්නේ ඉන්න එක සතෙකුට ආහාර ටිකක් දෙනවා කියලා කියන්නේ ආත්ම 100ක් ආනිසංස දෙන පිනක්. ඊළඟට අසරණ කෙනෙක් හිඟන්නේ කියලා හිතන්න. හරියට තිසරණේ ගැන, පින් පව ගැන, කුසල් අකුසල් ගැන දැනුමක් නැති දුස්සීල කෙනෙක් කියලා මම හිතන්න. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. හැබැයි අසරණයි. බඩකින්නේ කුසගින්න ඉන්න කෙනෙක්. අපි ආහාර ටිකක් දෙනවා. කුසගින්න නිවා ගන්න කෑම පිඟානක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංස දෙන විපාක සහිත මහා බලවත් පිනක්. කෙනෙක් ඕක නොසිතුවට. එතකොට අපේ ජීවිතේ අපි එදිනෙදා කරන ওই වගේ පින්කම් අපි පොතක ලියලා තියෙනවා. මම අද දවසේ මේ වගේ පිනක් කරා. අද දවසේ මම බෝධි පූජාවක් තිබ්බා. සමහර ලාවට වන්දනාවේ ගිහිලා අද මම රුවන්වැලි මහා සෑය වන්දනා කරා. රුවන්වැලි සෑයට මම ගිලන්පස පූජාවක් කරා. මම මේ විදිහට නෙළුම් මල් පූජාවක් කරා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාවක් කරා. අද මම ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කරා. මට හදිස්සියම අවස්ථාවක් ලැබුණා පිණ්ඩපාති බෙදන්න. එක්ක පන්සලට ගිහිල්ලා දානි පූජා කරා. මේ වගේ පින්කම් කරා. මම මේ වගේ පින් අඩු ගානේ චෛත්‍යයක් හදනවා. මම ශ්‍රම දානයක් කරා. ගඩොල් ඇද්ද වැලි ටිකක් හලලා දුන්නා. පන්සලේ ඉදිකරන බුද්ධ ප්‍රතිමා වහන්සේට මම සිමෙන්ති කොට්ටයක් අරන් දුන්නා. එතකොට මේ වගේ අපේ ජීවිතේ අපි කරපු පින්කම් ලියලා තියෙනවා. පින්තුනි කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔබට නොදැනීම අර පොතක් පින් වලින් පිරීලා යනවා. පොත දැන් පිරීලා, ලොකු පොතක් පිරීලා. ওই විදිහට ඔබ පුරුදු වුණොත් සමහර ලාට ඔබේ ජීවිතයේ අවුරුදු ගණනාවක් යනකොට පොත් ගොඩාක් කරපු පින්කම් වලින් පිරීලා. අද ඉස්සර වගේ නෙමෙයි ඔබට ඡායාරූප හැටියට එකතු කරන්න පුළුවන්. පින්තූර වලින් අලවලා හරි පොතක් හදා ගන්න පුළුවන්. කරපු පින් සිහිපත් වෙන විදිහට ඒවා දකින්න දකින්න සිහි වෙන්න පින බලවත් වෙනවා. ඒ නිසා එහෙම පින්කම් කරාට පස්සේ අර පොත්වල ලියලා තිබ්බට පස්සේ ඒකේ වැදගත්කම තමයි ඒ පොත නිකන් උඩින් පල්ලෙන් පෙරලගෙන ගියත් පොත දැක්කත් හිතට මතක් වෙනවා අර මගේ පින් පොත. මම පොත් පිරෙන තරම් පින් කරගත්ත කෙනෙක් නේද කියලා තමන්ට තමන් ගැන සිහි වෙනවා. නිකන් උඩින් පල්ලෙන් පෙරලගෙන ගියත් පොත පිරීලා තියෙනකොට පින් වලින් පොත් පුරවපු කෙනෙක් මම කියලා තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. සමහර වෙලාවට ඉස්සර පරණ ආච්චිලා සීයලා
දරුවෙකුට මුණුබුරෙකුට හරි තමන්ගේ ඇස් දෙක පේන්නේ නැත්නම් තමන්ට කියව ගන්න බැරි නම් කාට හරි කිව්වා අර පින් පොත මට ඇහෙන්න කියෝපම් පුතේ කියලා. ඒ පින් සිහි වෙනකොට සාදු කිය කිය තමන්ගේ ජීවිතේ කරගත්ත පින් සිහි කර කර සතුටු වුණා. ඔබ අහලා ඇති දුටුගැමුණු රජතුමා අපේ රටේ සේසත් කරපු බෝධිසත්ව රජෙක්. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණස්සව පදවිය ප්‍රාර්ථනා කරගෙන ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. දුටුගැමු රජතුමාටත් පින් පොතක් තිබ්බා කියනවා. මරණාසන්න මොහොතේ අමාත්‍යවරයෙක් මේ පින් පොත අරගෙන ඇවිල්ලා එකින් එක රජතුමාට මතකද මෙහෙම පින්කම් කරා. රජතුමාට මතකද මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා ඒ පින් සිහි කරගෙන සිහි කරගෙන යනකොට මරණ මංචකයේ ආසන්න කුසල් හැටියට ඒ කරපු පින් බලවත් වුණා. දිව්‍ය රත හයක් අහසේ පෙනී ඉඳලා දුටුගැමුණු රජතුමාට අඬ ගැහුවා කියන රජතුමා එන්න අපේ දෙව්ලෝට එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා. ඒ දිව්‍ය තලවට දෙවියන් අඬ ගහනවා කියන. එහෙමනම් අපිට පේනවා කෙනෙකුට මරණාසන්න මොහොතේ පිනක් තමන්ම ඒ කෙනා ජීවිතේ කරපු පිනක් කුසලයක් බලවත් කරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු අවස්ථාවක්. ඒ කෙනාට සුගතිගාමි වෙන අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරා. ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ ජීවිතේ පින් පොතක් ඔබ ලියලා එකතු කරලා පින්තූර වශයෙන් හරි සමහරට ආධාර කරපු රිසිට් කොළ එකතු කරලා හරි ඒක ඔබේ ජීවිතේ පින බලවත් කරගන්න උපකාර වෙන එක දෙයක්. ඊළඟට ළඟ ඉන්න දරුවෙක් ඥාතියෙක් කවුරු හරි ඔබට කරන්න පුළුවන් ඊළඟදී ඒ කෙනා කරපු පින්කම් සිහි කරලා දෙන්න. පින් පොතක් නැතත් ඔබ දන්න විදිහට හරි සිහි කරලා දෙන්න. සමහරට ඔබේ ආච්චි කියලා හිතන්නේ සීයා කියලා හිතන්නේ ආච්චිට මතකද මේ විදිහට පින්කම් කරා අපි මේ වගේ පින්කම් කරා මතකද සීයට මතකද අපි එකතු වෙලා මෙහෙම පින්කම් කරා කියලා අර කරපු පින් මතක් කරනවා සිහි කරනවා. එහෙමත් නැත්නම් මේ තුන් ලෝකෙම තියෙන පූජනීය මහා සෑය මරණ මංචකේ සිහි කරවන රුවන්වැලි මහා සෑය ජීවිතේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් සමහර ලාවට ඔබේ ආචිල සියල හරි ඔබේ ඥාතීන් හරි මේ ජීවිතේ මහා සෑයට නොගිය වන්දනා කරගත්තේ නැති බෞද්ධේ වර්තමානයේ කොහේ හරි ඉන්නවා නම් ඉතින් විශාල සංසාර අකුසලයක් තියෙන ඒ තරම් පූජනීය භූමියක ජීවත් වෙලත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන්නේ විශාල පව්කාරයක් වෙන්නට ඕන. ඒ නිසා අපේ ජීවිතේ අපි ලැබෙන හැම අවස්ථාවකදී අවුරුද්දකට අඩුම ගානේ සැරයක් දෙසරයක් හරි මහා සෑය වන්දනා කරත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන හැඟීමෙන් මේ තුන් ලෝකෙම විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකතැන වැඩ ඉන්න ඒරුවන්වැලි මහා සෑය බුද්ධ අධිෂ්ඨානයෙන් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චේ බෝධි දක්ෂින සාකා බෝධීන් වහන්සේ පෙරහර පාමින් එදා රන් කටාරමේ පිහිටි බෝපත් අතරින් පවා සවනක් ගඩ බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ අද අපේ රටේ අනුරාධපුර මහමෙවුනා වේනි වැඩ ඉන්න. ඊළඟට තූපාරාම මහා සෑය දකුණු අකුධාතුන් වහන්සේ යමා මහ පෙළහර පාල බුදුරුව මවාගෙන ධාතුන් වහන්සේ ගර්භයේ පිහිටි ලලාට ධාතුන් වහන්සේ සේරුවිල මංගල මහා සෑය වැඩ ඉන්න. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සෝමාවතී සෑය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ සුදු බුදුරැස් විහිදිච්ච දළදා වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට මේ ලංකා භූමියේ මේ උතුම් සිද්ධස්ථාන පුණ්‍ය භූමි ධාතුන් වහන්සේලා ගැන ඔබට පුළුවන් නම් ඔබේ ඥාතියට මරණාසන්න කෙනාට කනට කරලා හරි සිහිපත් කරවලා දෙන්න. අන්න ඔබ කල්යාණ මිත්‍රේ. ඔබට පුළුවන් ඒ කෙනාගේ ජීවිතේ අකුසල් බලවත් වෙන්න ඉඩ නොදී මරණාසන්න මොහොතක ලොකෝ පිනක් කුසලයක් බලවත් කරලා දෙන්න. පින්තුනි මරණාසන්න මොහොතේ බුදු ගුණ සිහි වෙනවා කියලා කියන්නේ කරපු දහසක් අකුසල් ඒ මොහොතට යටපත් වෙලා බුදු ගුණ මානසිකාරී තුල හිත පිහිටනවා. ඒ නිසා බුදු ගුණ කියලා කියන්නේ මහා පුදුම බලයක් තියෙන
දහසක් අකුසල් යටපත් කරන්න තරම් බලවත් කුසලයක් තමයි බුදුගුණ මනසිකාරය. එනිසා කනට කරලා හරි ඔබේ ඥාතිය ඔබේ සමායට අම්මා තාත්තා සහෝදරේ ඥාතිය දන්න කෙනෙක් හිතවතේ ලෙඩ වෙලා මරණාසන්න වෙලා නම් ඒ කෙනා බලන්න ගියද අපි හිතමු ස්පිරිතාල වලට යන ලෙඩ බලන්න. බොහෝ දෙනෙක් කරන්නේ එක්ක මොනවා හරි ඔය පළතුරු ටිකක් බිස්කට් එකක් මොනවා හරි අරගෙන ගිහිල්ලා ලෙඩෙක් බලන්න ගිහිල්ලා ඒ ලෙඩේ ගැන තමයි අහන්නේ සමහරු කම්බුලේ අත තියාගෙන. අනේ මෙහෙම වුණා නේද? දැන් ඔයාට කොහොමද? එන්න එන්න වැඩි වෙන දොස්තර මොකද කියන්නේ? අර ලෙඩේ ගැන අහන් අහන් මේ පුද්ගලයා සමහරලාට තවත් මනසින් වැටෙනවා. බුද්ධිමත් කෙනා ඒක වෛද්‍යවරු කරන්නේ. එයා වෙනුවෙන් යම් කිසි දෙයක් බේට් ටිකක් අරන් දෙන්න තියෙනවා. ඒක වෙනම දෙයක්. ගිහිල්ලා ඔබ ලෙඩෙක් බලන්න ගියාම සමහර ලාවට වෛද්‍යවරයාගේ දැන් අපි ගමු මම බොහෝ වෙලාවට හිතවත් කෙනෙක් නම් සමහර ලාවට අපි ස්වාමීන් වහන්සේනමක් හරි කවුරු හරි ලෙඩ වෙලා හරි මරණාසන්නව හරි රෝහලේ හරි ස්පිරිතාලේක හරි ඉන්න වෙලාවක අපි ජීවිතේ බලන්න ගිහිල්ලා තියෙනවා. අපි එවැනි වෙලාවක අපි වෛද්‍යවරයා වෙනම ලෙඩා ඉස්සරහා ලෙඩේ ගැන කතා කරන්නේ වෛද්‍යවරයා වෙනම ගිහිල්ලා හම් වෙලා වෛද්‍යතුමාගෙන් අහනවා අසවල් ලෙඩාගේ තත්ත්වය කොහොමද? ඔහුගේ තත්ත්වය එන්න එන්න හොඳ අතට හැරෙනවද? අමාරුද? දැන් අපි හිතමු වෛද්‍යතුමා කීවා කියලා අමාරුයි. තව දවසක් දෙකක් ජීවත් වෙහිති කරමු ගොඩ ගන්න අමාරුයි. අමාරු තත්ත්වයක ඉන්නේ. එතකොට ඒ තත්ත්වෙ ගිහිල්ලා ලෙඩා ඉස්සරහා අනේ වාට මෙහෙමයි නේද කියලා සාමාන්‍ය බොහෝ දෙනෙක් කරන්න ගිහිල්ලා ඒ ලෙඩා ඉස්සරහා අතගගා අඬනවා. තමන්ගේ දුක පෙන්වන්න ගිහිල්ලා තව තවත් අර ලෙඩ අසරණ කරන බුද්ධිමත් කෙනා ඒ කෙනාට ධර්මයේ සිහි කරලා දෙනවා. ධර්මයේ මතක් කරලා දෙනවා. ඔයා බුදු ගුණ හිතන්න වෙන මොකවත් හිතන්න එපා. වෛද්‍යවරු ඉන්නවා ඒ වැඩේ කරන්න. ඔබේ ශරීරය ගැන ලෙඩ රෝග ගැන වෛද්‍යවරුන්ට ඒ වැඩේ බාර දෙන්න. ඔබ හිතට ශක්තිය අරගෙන ඔබ බුදු ගුණවලම හිත පිහිටවන්න. මොන තරම් වේදනාවක් දැනුණත් මං කොහොම හරි ධර්මයේ හිත පිහිටවනවා කියලා. කායික වේදනාව එවැනි දේවල් ගැන හිත හිතා ඉන්නේ නැතුව බුදු ගුණම එක දිගට හිතන්නේ බුදු ගුණ මානසිකාරයක කරපු පිනක් කුසලයක් සිහිපත් කරවලා අන්න ඒ විදිහට හිත පිහිටවන්න පුළුවන් නම් මරණාසන්න හරි අර ලෙඩ වෙච්ච කෙනාට අන්න ඔබ සැබෑම කල්යාණ මිත්‍රේ. ඒ නිසා පින්වතුනි අපි දකින බොහෝ වෙලාවට ආදරේ නාමෙන් මරණාසන්න අයට තමන්ගේ දරුවෝ ඥාතීන් හිතවතුන් ලෙඩ බලන්න කියලා ඇවිල්ලා එක්කෝ මරණාසන්න කෙනාට උපස්ථාන කරන්න ළඟ ඉන්න අවසානයේ ඒ කෙනාට හතුරෙක් වෙලා තියෙන්නේ. ධර්ම හරියට විමසලා බැලුවොත් අර පුද්ගලයා ඉස්සරහා කෑ ගහලා හූ තියලා දෙවනක් කරලා සමහරවිට මැරිලත් නැහැ. ඔහුට අමාරු වෙලා පණ යන්න එනකොට ඊට කලින් කලන්ත හැදිලා ලෙඩාගේ ඇඟට මැදගෙන වැටිලා එතන දෙවනක් කරලා අර ලෙඩා බය වෙලා තැතිගෙන සමාන්ලාවට බොහෝ අසරණ වෙලා මිය යන. ඒ නිසා පින්වතුනි මේ කාරණාව ඔබ හොඳට හිතන්න. බුද්ධිමත්ව හැසිරිය යුතු තැනක කෙනෙකුට පිනක් කුසලයක් බලවත් කරලා ඒ කෙනාට සුගතිගාමී වෙන්න උපකාර කරන්න පුළුවන් අවස්ථාවක ඔබ අනුවණෙක් වගේ කටයුතු කරලා අඬලා වැළපිලා ඒ කෙනා බය කරලා අසරණ කරලා දුගතියකට ඇදලා දාන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒ නිසා ඔබට කරන්න පුළුවන් ඔබ ලොකු ගැඹුරු ධර්මයක් දන්නේ නැති මේ පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පාද ගැන නිවන ගැන මරණාසන්න කෙනාට බණ කියන්න කියලා ඔබට කියනව නෙමෙයි. ඔබට සමහරවිට මේ ගැඹුරු දෙයක් ඔබ දන්නේ නැහැ. ඔබ දන්න මට්ටමින් අඩු ගානේ බුදු ගුණ ටික කනට කරලා කියන්න. කරපු පිනක් සිහි කරලා දෙන්න. රුවන්වැලි සෑයේ ශ්‍රී මහා බෝධි මේ පූජනීය ස්ථානික හිත පිහිටවත්. අම්මට මතකද අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද තාත්තා මේ වගේ පින් කරගත්තා කියලා කරපු පිනක් කුසලයක් සිහි කරලා දෙන්න. අඩු ගානේ පිරිත් ටිකක් ඇහෙන්න දාන්න. එක්කෝ ඒ දෙමව්පියෝ හරි ඒ ඥාතියා
ජීවත් වෙලා ඉන්න කාලේ බණහන් ආස කරපු සමහර ස්වාමීන් වහන්සේලාගේ බණ එයයි ආසයි. මේ ස්වාමීන් වහන්සේගේ බණ වලට මං කැමතියි. මේ හාන්දරන්ගේ බණ වලට ආසයි. එතකොට ඒ වගේ ධර්ම දේශනාවක් ඒ කෙනාට ඇහෙන්න මේ වෙලාවේ දාලා දෙන්න. අඩුම ගානේ ඒ ධර්මයේ සිහිපත් කරවල දෙන්න. අන්න ඔබට මරණාසන්න කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් හැටියට කරන්න පුළුවන් ඉතාම වටිනා දෙයක්. කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක තැන මරණාසන්න මොහොත. ඒ නිසා මේ කියපු කාරණාව ඔබ හොඳට සිහියට අරගෙන ඔබේ ජීවිතේ කොච්චර නම් ඔබට එවැනි අවස්ථාවල් එනවද? සමහර වෙලාවට ඔබ රෝහලක වැඩ කරන කෙනෙක් නම් හෙදියක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් වෙන්න පුළුවන්. ඔබ රෝගීන්ට උපස්ථාන කරන කෙනෙක්, සමහරවිට වැඩිහිටි නිවාසයක ඉන්න කෙනෙක්, මරණාසන්න රෝගීන් එක්ක කටයුතු කරන කෙනෙක්, දැඩි සත්කාරයකක ඔබ සේවය කරන කෙනෙක්, ඔබට ජීවිතේ කොච්චර වැනි අවස්ථාවන් එනවද? කී දිනෙකට නම් පිහිට වෙන්න ඔබට අවස්ථාවක් එනවද? ඔබ බෙහෙත් ටික දෙන එකවත්, තුවාලයකට බෙහෙත් දාන එකවත්, ඒ අනිත් දේවල් ඔබ ඔබේ රැකියාවක් හැටියට, ඒක කළ යුතු දෙයක් හැටියට ඒ කරන අතරතුර ඔබට පුළුවන් නම් ඒ කෙනාට ධර්මයේ සිහි කරලා දෙන්න, බුදු ගුණ ටිකක් කනට කරලා කියන්න, සුගතියක හිත පිහිටවන්න උත්සාහයක් ගන්න. පින්වතුනි, මරණාසන්න මොහොතක සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, මේ කරුණු පහ බලවත්ව තමන් තුල පිහිටි ටික ටික හරි ඒ ගුණ සිහි කරලා තමන් කැමති දෙව්ලොවක සුගතියක පවා හිත පිහිටවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. දේවතානුස්සති වගේ භාවනාවල් බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ මරණාසන්න මොහොත පවා ඉතාම තීරණාත්මක තැන. ඒ නිසා එවැනි මොහොතක පවා අසරණ භාවයට පත් නොවි ධර්මයේ හිත පිහිටවන්න දක්ෂ වෙන්න, ඔබත් ඔබේ ජීවිතය තුළ මරණ මංචකේ අසරණ නොවි මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ගුණ ධර්ම පුරුදු කරත්. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත්, ධර්ම දේශකයන්න් වහන්සේටත්, ඒ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත්, ඔබ හැම දිනාටමත්, බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය, ධර්ම දානමේ පිණත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.